बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणी सिक्खापदं समादियामि कामे सुमिच्छाचारा वेरमणी सिक्खापदं समादियामि मुसावादा वेरमणी सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्टाना वेरमणी सिक्खापदं समादियामि तामात्म गौरवेन युक्तव පිළිලකරගත්තේ උතුම් දාන වස්තුවේ අග්‍ර මහා කුටස තිලෝගුරු වරා සම්මා සම්බුද්ධයන් වහන්සේ උදෙසා පූජා කරමු අපි කවුරුත් ගාථාවන් කියමින් බුද්ධ පූජාව දවල් බුද්ධ පූජාව වශයෙන් බුද්ධ පූජාව පූජා කරමු ඉත්තේ පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡා චරණ සම්පන්නෝ सुगतो लोकविदु अनुत्तरो पुरिस धम्म सारथि सत्ता देव मनुस्सानां बुद्धो भगवाति स्वाक्खातो भगवता दम्भो सन्दिट्टिको अकालिको एहि पस्सिको ओपनायिको पच्चत्तं वेदितव्वो विन्यो हेति सुपटिपन्नो भगवतो सावक संगो उचुपटिपन्नो भगवतो सावक संगो न्याय पटिपन्नो भगवतो सावक संगो सामीचि पटिपन्नो भगवतो सावक संगो यदिदं चत्तारि पुरिस युगानि अट्ट पुरिस पुंगला एस भगवतो सावक संगो आहुनेयो पाहुनेयो दक्किनेयो अंजलि करनीयो अनुत्तरं पुण्याक्केत्तं लोकसाति वंदामि चेतियं संभं सब्बताने सुपटित्तितं सारीरिकदातु महाबोधिं बुद्धरूपं सकलं सदा यस्स मूले निसिन्नोव सब्बारि विजयन्नका कत्तो सब्बं युतं सत्ता वंदे तं बोधिपादतं इमे एते महाबोधि लोकनाथेन पूजिता अहं पिते नमस्सामि बोधिराजा नमस्तुते
ගණසාරප්පදිත්තේන දීපේන සමදන්සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනා හංගන්දේන පූජයාමි තථාගතං ඉවාසේ තුනෝ වන්තේ පානීයං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගං හාතු මුත්තමං අදිවාසේ තුනෝ වන්තේ පූජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගං හාතු මුත්තමං අදිවාසේ තුනෝ වන්තේ සබ්බං සත්තාය පූජිතං අනුකම්පං උපාදාය පතිගං හාතු මුත්තමං අදිවාසේ තුනෝ වන්තේ රසවන්තං පලාපලං අනුකම්පං උපාදාය පතිගං හාතු මුත්තමං කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කම මේ බන්තේ පුරිපන්න චතාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කම මේ ධම්ම සන්දිච්චික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර දෙගොල් සාදුකාරයක් දෙන්න සාදුකාරයක් දෙන්න වැඩම කොට වදාළ අතිපූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි කාරුණික වාසනාවන්ත සදහවත් පින්වතුනි අද මේ දහවල් කාලයේහි වේත් කොයි කවුරුත් දකුණු කොරියාව කරබී මහා බෝධි මහා විහාරස්ථානයට ඒක රාසී වෙලා වටිනා පින්කමක් උතුම් පින්කමක් සිද්ධ කරනු ලබන වේලාව විශේෂයෙන්ම ඒ මීට දින කීපයකට උඩදී පරලොව සපත් වෙන්නට යෙදුණ තම සදහදරණීය පියතුමාණන් පිළිබඳව සිහිපත් කරගෙන ඒ ආදරණීය පියතුමාණන්ට පින් දෙන්නට පුණ්‍යානුමෝදනා පළ කරන්නට සිදු කරන පින්කම් ආදරණීය අම්මට මෞතුමියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් සෑම සියලු දෙනාටම යහපත ප්‍රාර්ථනා කරමින් සිදු කරන්නේ නවීන් මහත්මාණන් කල්පනා කළා හිමනම් අද දවසේ මේ විදිහට පින්කමක් කරන්නට ඕන කියලා විශේෂයෙන්ම ලංකාව තුලත් මේ කොරියානු දේශය තුලත් මුළුමහත් ලෝකයේ තුලත් මේ කාලය වෙන විට කවුරු බියෙන් සැකින් ජීවත් වෙන කාලයක් බවට පත් වෙලා තිබෙනවා වසංගත රෝග පීඩාවන් නිසා කවුරු බියෙන් සැකින් ජීවත් වෙන්නේ ඒ වගේම මෙවැනි ආකාරයට පින්කමක් අපි අද මෙහි කළත් ලංකාවේ මේ ආකාරයට වසිත කරන්න හැකියාවක් නැති වෙලා. එහෙම පසුබිමක නවීන් මහත්මා කල්පනා කළා තාත්තා වෙනුවෙන් මේ විදිහට පින්කමක් කරන්නට ඕන කියලා. තමන් රැකියාවේ කටයුතු වල නිරත වෙලා ඉන්න අතර එහෙමනම් අද දවසේ මේ ලැබුණු නිමාඩුව විවේකය පින්කමක් වෙනුවෙන් යොදවමින් තම හිතමිත්‍ර ආදීන් එකතු කරගෙන කාගේ සහයෝගය ඇතුව ඉතාම ලස්සනට පින්කම සංවිධානය වෙලා තිබෙනවා වෙන කාල සීමාවක නම් මීට වසර දෙක තුනකට ඉහත දිනම්
ලංකාවේ කවුරු හරි මිය ගියා නම් සමහර විට ඥාති හිතයිසේ කවුරු හෝ තාත්ත වෙන්න පුළුවන් වෙන කෙනෙක් වෙන්න පුළුවන් එහෙම මිය ගිය මොහොතින් මෙහි ඉඳලා කොහෙත් ඉක්මනට ලංකාවට ගිහිල්ලා සහ සම්බන්ධ වෙලා සමහරක් වෙලාවට තුන් මාස පින්කමත් අහවර වෙලා තමයි නැවත රැකියාවට එන්නේ. පිටියක් සැනසෙන්නට පුළුවන් සතුට වෙන්නට පුළුවන් මගේ පුතා අද රැකියාවල නිරත වෙලා කොරියාම් දේශයේ හිටියත් තාත්ත වෙනුවෙන් මේ ආකාරයට පින්කම් කරනවා කියලා අම්මට සතුට වෙන්න පුළුවන්. අනිකුත් ඥාති හිත මිත්‍රාදීන්ටත් එහෙමයි. ඒ නිසා මේ පින කියන එක ජීවිතේ අපි කවුරු කවුරුත් කරගත යුතු උදාහරණ කාරණේ. ඒ නිසා එහෙමනම් නවීන මහත්මයා එතු ඔය එතු කවුරුත් එකතු වෙලා ධාම ලස්සන පින්කමක් සිද්දෙන්නේ. අද එහෙමනම් අපි මේ වෙලාවේ සංඝසතු දාන මේ පින්කමක් පුණ්‍යයක් ක්‍රියාවක් සිද්ධ කරනු ලබන්න. සංඝසතු දාන මේ පින්කමක් කියන්නේ කුමක්ද? ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන සද්ධර්මයේ මුල් කරගෙන ආර්ය මහා සංඝ රත්නයේ මුල් කරගෙන තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධා සම්පන්නව ගෞරවයෙන් යුක්තව සිදු කරන පින්කම්. ඒ අතර අපි හැමනම් අද දානමය පින්කමක් පුණ්‍යයක් ක්‍රියාවක් කරනවා. දානේ කියලා කියන්නේ අතහැරීම කැප කිරීම පරිත්‍යාගය. තමන් සතු වූ යමක් වෙන කෙනෙකුට දීමට අපි කියනවා දානේ කියලා. එහෙමනම් ජීවිතේ යමක් අතහරින්න අමාරුයි. මේ ලෝකේ ඉන්න කවුරු කවුරුත් නිරන්තරයෙන් වෙහෙසෙන්නේ මහන්සි වෙන්නේ. යමක් එක් කරගෙන රැස් කරගෙන මට මගේ කියන හැඟීමෙන් සතුටු වෙන්නටයි. එහෙම ලෝකේ යමක් අස් කරලා අත්හැරලා කැප කරලා පරිත්‍යාග කරලා තමන් සතු වූ යමක් වෙන කෙනෙකුට දීලා සතුටු වෙන එක අමාරුයි. එහෙමනම් අද ඔයත්ගේ කාලයේ ශ්‍රමය ධනය කැප කරලා මේ කොරියාන් දේශය තුල ඉඳගෙන බොහෝ දුක් විඳලා මහන්සි වෙලා හරි හම්බ කරගත්තු මිල මුදල් වියපැහැදම් කරලා තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඒසාහිනම් බොහෝ කැපකිරීමක් කරමින් අතහැරීමටයි අපි එහෙනම් දානී කියලා කියන්නේ. අපි දන්නවා කාට යමක් දුන්නත් පින් සිද්ධ වෙනවා. සතෙකුට දුන්නත් නැති බැරි කෙනෙකුට ළමා නිවාසයකට, වැඩිහිටි නිවාසයකට, ආරෝග්‍ය ශාලාවකට කොයි කාට යමක් දුන්නත් දීමේ පින නම් සිද්ධ වෙනවාම. ඒ අතර ඔයත් වද කල්පනා කළේ තුනුරුවන් මුල් කරගෙන තථාගත බුදුරජාණන් වහන්සේ සිහිගන් වාගෙන එදා බුදුරජාණන් වහන්සේ දෙපස වැඩ සිටි සැරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල ආදී අති උතුම් මහ රහතන් වහන්සේලා සිහි කරගෙන එදා වැඩ සිටි අද වැඩ සිටින අනාගතේ ඇතිවන කියන තුන්කල් වාසී පොදු මහා සංඝ රත්නයේ උදෙසා දානීය පිරි නමන්නටයි පූජා කරන්නටයි කල්පනා කළේ අදහස් කළේ. දානීය වශයෙන් එහෙමනම් ඔය ආහාර පාන ආදිය සකස් කරගෙන විත් පූජා කරනවා පිරිනමනවා. සබ්බේ සත්තා ආහාරක්කිතා. මේ ලෝක ජීවත් වෙන හැම කෙනෙකුටම හැම සත්වයෙකුටම අවශ්‍ය කරන දෙයක් තමයි ආහාර පාන කියන්නේ. ඕනෑම කෙනෙක් ආහාරයක් ගත්තාම ශරීරය තුල දිරවනවා, ආංශ වැඩි වෙනවා, ශරීර වර්ණය වැඩි වෙනවා, සැපය වැඩි වෙනවා, බලය ප්‍රඥාව කියන මේ කාරණා පහක් වැඩි දියුණු වෙනවා. ඔයත් ජීවිතේ දහසක් දුක් විඳින්මින් ජීවිතේ හැම කැපකිරීමක්ම සිද්ධ කරන්නේ කුමකටද? ආංශ වර්ණ සැප බල ප්‍රඥා කියන මේ පංචවිධ සම්පත් වැඩි දියුණු කර ගැනීමටමයි. එහෙමනම් ආංශයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් යුක්ත ජීවිත ගත කරන්නටයි අපි හැමදේම ජීවිතයේ සිද්ධ කරන්නේ. එහෙමනම් පින්නතුනි මේ ආහාරයක් ගැනීම හරහා ඔය කාරණා පාවෙන දියුණු වෙනවා. එහෙමනම් ඔය ඇත්තන්ගේ ජීවිතයේ මේ ආහාර පාන පූජා කරලීම හරහා ආයු වර්ණ සැප බල ප්‍රඥා ලබන්න පුළුවන්. පරලෙව ගියේ ඇත්තු වෙනුවෙන් මෙවැනි පින්කම් කරලා ඒ ඇත්තන්ට පුණ්‍යානුමෝදනා කරලීම හරහා
ඒ ඇත්තන්ට පරලෝක වශයෙන් ආයුවරණ සැප බල ප්‍රඥා ලබන්නට හිවහල් වෙනවා හේතු වෙනවා එහෙමනම් වටිනා පින්කමක් ලස්සන පින්කමක් අම්මා තාත්තා කියලා කියන්නේ එහෙමනම් දරුවන්ට වටිනා වස්තුවක් හැටියටයි බුදුරජාණන් වහන්සේ වදාළේ අම්මගේ ගුණ තාත්තගේ ගුණ පිළිබඳව නොඑක් සූත්‍රවලදී පැහැදිලි කරනවා පින්වතුනි අපි මේ ලෝකයට උත්පත්ති ලැබුවේ ලදරුම ලදරූ කෙනෙක් අපි මේ ලෝකයට උත්පත්ති ලැබනකොට එහෙමනම් අපට කිසිම දෙයක් කර කියා ගන්නට හැකියාවක් නැහැ එහෙමනම් අපි හැම දෙයක්ම කරන්න මූලික ශක්තිය බලය ලැබුණේ කාගෙන්ද කොහෙන්ද එහෙමනම් පින්වතුනි සමහරක් විට අපි මේ ලෝකයට උපදින්නත් පෙර ආතුව අම්මලා තාත්තලා අපි වෙන කාර් කළා හැමදේම සිද්ධ කළා නමුත් මරණයෙන් ගලවා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ පරලොව සපත් වුණා මිය ගියයි අනතුරුව මෙවැනි පින් කමක් සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්නට ඕන කියලා කල්පනා කළා අදහස් කළා ඉසා අම්මගේ ගුණ තාත්තගේ ගුණ බුදුරජාණන් වහන්සේ වදාලා අම්මා පිළිබඳව බුද්ධාවිය මාතා අම්මා කෙනෙක් කියන්නේ හරියට බුදුහාමුදුරුවෝ වගේ ඒ වාගේම තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයා වගේ බ්‍රහ්මාති මාතා පිතරෝ අම්මා තාත්තා ගෙදර ඉන්න මහා බ්‍රහ්මයා කියලාත් වදාළා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර මඟ විහරණයන්ගේ යුක්ත වුණු දෙපලක් තමයි අපේ අම්මයි තාත්තයි එහෙමනම් අපි කෙරෙහි මහා කරුණාවක් සෙනෙහසක් ආදරයක් තියෙන්නේ කවුද අම්මයි තාත්තයි තව සමහර තව නොඑක් නොඑක් ඇ අපේ ජීවිතවලට ලං වෙනවා ඒ කවුරු ලං වුණත් එහෙමනම් අම්මයි තාත්තයි තරම් දරුවන්ට වෙන කිසිඳුම කෙනෙක් ආදරයක් සෙනෙහසක් නැ ඒ නිසා එහෙමනම් පින්නතුනි පුළුවන් තරම් ජීවත් වෙන කාලය තුලේ ඇත්තු වෙනුවෙන් කෙරෙන්න තියෙන සෑම උපස්ථාන කටයුත්තක්ම සිද්ධ කරන්ට උන් යම් දවසක මිය ගියාද පින් කරලා පින් අනුමෝදන් කරන්ට උන් ජීවත් වෙන කාලෙ කිසිඳුම දවසක සිත නොරිදෙන ආකාරයට ඇත්තන් අපි කටයුතු කරන්නට ඕන ඒ නිසා එහෙමනම් දැන් කල්පනා කරන් අද පින්කම සඳහා අවශ්‍ය සියලු කාරණා සම්පූර්ණ වෙලා තිබෙනවා ගොඩක් කැපකිරීම් කරලා ලස්සනට පින්කම සංවිධානය කරගත්තා මේ දානීය කියන කාරණිය තුල වටිනාකම් ගොඩකුත් තිබෙනවා ඒ නිසා යමක් කැප කරලා අතහැරලා කටයුතු කිරීම ජීවිතේ වටිනා කාරණයක් හැටියටමයි තථාගත බුදුරජාණන් වහන්සේ දාන සූත්‍රයේදී පැහැදිලි කළේ එහෙමනම් විවිධ සූත්‍රවලදී මේ දානීය පිළිබඳව පැහැදිලි කරනවා ඒ අතර එහෙමනම් සද්ධාය දානං දීති සද්ධාවින් දන් දෙන්නට වැඩි ප්‍රතිඵල ලබන්නට පුළුවන් ඒ වාගේම අනග්‍රහිත චිත්තෝ දානං දීති ලබන අහිතම යහපත වේවා කියන හැඟීමෙන් දන් දෙන්නට පිං සිද්ධ වෙනවා ওই විදිහට දානයගෙන පැහැදිලි කරනවා එහෙමනම් මේ වෙලාව ඔය තුමේ අට පිළිකර සසු පිළිකර ඇතුළු මේ සකස් කරගත්තු භික්ෂා දානයයි ගරුතර මහා සංඝරත්නය උදෙසා පිරිනමන්නේ පූජා කරමු ලබන්නේ පින්වතුනි ලංකාවේ නම් ඉතින් අපිට දානය මේ පින්කම කරි 10 12 නමක් වුණත් වඩමෝල දන් දෙන්න පුළුවන් අද මේ වර්තමානිය තුල නොහැකි වුණත් භික්ෂූන් වහන්සේලා වැඩ සිටිනවා සමහරක් විට මේ කොරියානු දේශය තුල අපිට එක නමක් දෙනමක් වඩමුවා ගන්න එක ලංකාවේ 10 නමක් 100ක් නමක් වඩමුවා ගත්තා වගේ එයි එහෙම කියන්නේ මේ කොරියානු දේශය තුල තේරවාදී වැඩ සිටින්. එහෙම නැත්නම් එහෙම වැඩ සිටින භික්ෂූන් වහන්සේලා කොරියානු දේශය තුල මෙහෙවුවත් අපිට 10-15 නමක් හොයාගන්න බැහැ. ඉතින් එහෙමනම් අද මේ පින්කම සඳහා දෙනමක්ම වැඩ සිටීම මිය පරලොව ගිය සදාදරණීය පියතුමාණන්ගේ පිනක් වෙන්න පුළුවන්. මොකද නැත්නම් බොහෝ වෙලාවට එක නමක් තමයි පින්කම වැඩ ඉන්නේ බොහෝ දුරට. ඉන්නද දෙනමක් වඩමුවලා දෙනමක් වැඩ සිටියත් අපි මේ දානීය පිරිනමන්නේ පූජා කරන්නේ කාටද මම මුලින් මතක් කරපු විදිහට එදා බුදුරජාණන් වහන්සේ දෙපස වැඩ සිටියේ සැරියුත් මුගලන් පරම්පරාවෙන් පැවතෙන්නා වූ ඒ ආර්ය මහා සංඝරත්නය අද වර්තමානයේ තුල වැඩ සිටින අනාගතයේ ඇතිවන තුන්කල් වාසී පොදු මහා සංඝරත්නයටයි
දානීය පිරිනමන්නේ කියලා අපි හිතන්න ඕන කල්පනා කරන්න ඕන අන්න එතකොටයි දානීය සංසතු කරලා පූජා කරන්න හැකියාව ලැබෙන්නේ නිසා එහෙමනම් දැන් කල්පනා කරන්න මේ පිළිල කරගත්තු සම්පාදනීය කරගත්තු දාන වස්තුන් තුන්කල් වාසී පොදු මහා සංඝ රත්නිය උදෙසා සංඝ සතු කුච්චේ විදහවල් දානීය වශයෙන්ම පූජා කරමු පූජා වේවා पूजा वेवा किन हंगीमें युक्तव पूजा करम कावरुत में कियन में वाक्य केल दानिय संगसत करन पूजा करन इमं विक्कं सपरिक्कारं भिक्कु संघस्स देम इमं विक्कं සපරික්කාරං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං සපරික්කාරං සාට්ඨ පරික්කාරං භික්ඛු සංඝස්ස දේම චිතං පත්තිතං තුයිහං කිප්පමීව සමිච්ඡතු සම්දේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රස්සේ අත්ථා තිලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙස अंदर आई मैं उतावल सत्मन करना अब पत्नी दुले दियाई मट के तेलाई गहवली मलाई मट अब पत्नी अंदर सत्मन करना अपत्नी दुले दियाई मत के तेरे लाई गहवली मलाई मत अपत्नी
මුදුනි මල් පලඳා කැකුළු මුවට පල වැල නිරුවා තුරු හිස මුදුනි මල් පලඳා කැකුළු මුවට පල වැල නිරුවා ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ සිතාදියට එන මං තනුවා අන්දර යයි වැවුතාවන්ලි සක්මන් කරලා අපපත්කි දුලේ දියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අපපත්කි